අද අපි හදන්නේ නෙළුම් මල කොහෙළ දඬු මිශ්‍ර ව්‍යංජනයක්. මේ ව්‍යංජනය හදාගන්න අපිට උවමනා වෙනවා හොඳින් පිරිසිදු කරගනිපු නෙළුම් මල දෙකක් සිහින්ව කපාගෙන කහකුඩු ලුණුකුඩු දාලා යන්තමින් තඹගෙන. මේ තියෙන්නේ අපි සූදානම් කරගනිපු නෙළුම් මල ටික. ඒ වගේම අපිට උවමනා වෙනවා සිහින්ව කපාගනිපු කොහෙළ දඬු ටිකක්. මෙතන කොහෙළ දඬු 10ක් විතර තියෙනවා. මේ කොහෙළ දඬු වල තියෙන කටු හොඳට සුද්ධ කරගෙන මේ වගේ සිහින්ව කපා ගන්න ඕන. තව අපිට උවමනා වෙනවා සිහින්ව කපා ගනිපු බීලූණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, ඒ වගේම සිහින්ව කපා ගනිපු අමු මිරිස්, රම්පෙ, කරපිංච වගේම තලාගත් ඉඟුරු සුදු ලුණුත් අපිට උවමනා වෙනවා. තව අපිට උවමනා වෙනවා උකු පොල් කිරි, අඬු කෝප්ප කාලක්. මේව තමයි අපිට නෙළුම් මල මිශ්‍ර කොහෙළ දඬු ව්‍යංජනය හදාගන්න උවමනා වෙන්නේ. භාජනයකට තෙල් ටිකක් දාලා මම ගත්තේ මැටි භාජනයක්. තලාගත් ඉඟුරු සුදු ලුණු, අමු මිරිස්, ලුණු, රම්පෙ කරපිංච, ඒ වගේම තක්කාලි දාලා මේ වගේ හොඳින් තෙම්පරාදු කරගන්න. තක්කාලි ටික මැලවිලා අනිත් සියලුම ද්‍රව්‍යත් හොඳින් මැලවෙනකන් අපි මේ තෙම්පරාදුව කරගන්න ඕන. තෙම්පරාදුවට මේ විදියට නෙළුම් මල කොහෙළ දඬු ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. අපි මේ ව්‍යංජනයට තුන පහ කුඩු එකතු කරනවා. අමු තුන පහ තේ හැඳි භාගයක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි කාලකට අඩුවෙන්, ඒ වගේම කහකුඩු ඉතාම ස්වල්පයක්. අපි නෙළුම් මල තම්බනකොටත් කහකුඩු එකතු කරගෙන තියෙන නිසා කහකුඩු ඉතාම ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම ලුණු කුඩු රස අණුව එකතු කරගන්න. අපි ව්‍යංජනයට තුන පහ කුඩු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි කලින් සූදානම් කරගනිපු පොල් කිරි අඬු කෝප්ප කාලත් එකතු කරලා හොඳින් කලවම් කරලා මේ විදිහට පියනකින් වහලා මදගින්නේ මේ ව්‍යංජනය පිසගන්නවා. මේ තියෙන්නේ විනාඩි 10ක් පියනකින් වහලා මදගින්නේ පිසගනිපු නෙළුම් මල කොහෙළ දඬු මිශ්‍ර ව්‍යංජනය.